ආයුබෝවන් මම නෑනා කරුණාරත්න මේ අලුත් අවුරුද්දේ අපි අලුත් දේවල් ගැන හිතන්න ඕනේ 2020 ගෙවිලා ගියා හිතුවේ නැති විදිහකට ලොකු ප්‍රශ්න මුළු ලෝකෙටම අපි හැම දෙනාටම කොයි ආකාරයෙන් හෝ ප්‍රශ්න ඇති වුණා ආර්ථික ප්‍රශ්න ළමයින්ගේ ප්‍රශ්න පෞද්ගල ප්‍රශ්න ඒ වගේම ගොඩක් අය අසරණ වුණා ලෙඩ වෙලා නමුත් 2021 ඒ විදිහට හිතන්න හොඳ නැහැ. අපි හැම වෙලෙම හිතන්න ඕනේ සුභවාදී විදිහට. දැන් මාස 8ක් 10ක් අපේ ජීවිතේ නාස්ති වෙලා ඉවරයි. නමුත් අලුත් අවුරුද්දේ අලුත් විදිහට හිතන්න ඕගලන්ට උදව් කරන්න තමයි මම අදහස් කරන්නේ. පළවෙනියෙන්ම අපි සුභවාදීව හිතන්න ඕනේ. හැමදේම ඒ හුඟක් අය කතා කරන්නේ දැන් ආ කොවිඩ් හැදෙයිද, කාට පැතිරෙයිද, කී දෙනෙකුට යයිද. හුඟක් අය නිවුස් බලලා කියන්නේ අද 10 දෙනෙකුට බෝ වුණා, 100 දෙනෙකුට බෝ වුණා, මේ මෙච්චර දෙනෙක් මැරුණා. අසුභවාදී දේවල් තමයි හිත හිත ගැන ගැන හොය හොය බලන්නේ. නමුත් එහෙම හිතන්න නැතුව අපි හොඳටම දන්නවා මොකද්ද මේ ලෙඩේ, මේකේ ආකාරය මොකද්ද, අපි ඒකින් ගැලවෙන්නේ කොහොමද, අපි ආරක්ෂා වෙන්නේ කොහොමද, අපි මේ සියලුම විස්තර දන්නවා. ඉතින් ඒක නිසා මේ ප්‍රයෝජනය දැනුම ප්‍රයෝජනෙට අරගෙන අපි කොහොමද ඉදිරියට යන්නේ. ඉතින් පළවෙනියෙන්ම සුභවාදීව හිතන්න ඕනේ. සුභවාදීව හිතන්න සුභවාදී මනසක් තියෙන්න ඕනේ. සුභවාදී මනසක් ඇති වෙන්න මනසට ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් අපි දෙන පළවෙනි උපදෙස තමයි හොඳට හුස්ම ගන්න. මේක තාමත් නොමිලේ ලැබෙන දෙයක්. ඔක්සිජන් කියන එක නොමිලේ ලැබෙන දෙයක්. නමුත් කිසිම කෙනෙක් මේ ගැන සැලකීමක් නැහැ. අනිත් එක ඔක්සිජන් අවශ්‍යයි මොළයට. මොළයට ඔක්සිජන් ගියාම මොළේ නවපන ගැනෙනවා. එතකොට අලුතෙන් හිතන්න ඇති වෙනවා. ඒ වගේම ඕගොල්ලෝ අපි හොඳ අපි ඕගොල්ලෝ හැමෝම දන්න දෙයක් තමයි මේ COVID-19 ඇති වෙන්නේ ශ්වාසනාලයෙන් ඇති වෙන ප්‍රශ්නයක්. පෙනහළුවට යන ප්‍රශ්නයක්. ඉතින් මේකටත් හොඳ ඔක්සිජන් තියෙන්න ඕනේ. මේ පැසේජර්ස් ඔක්කොම මේ නාල ඔක්කොම සුද්ධ වෙලා තියෙන්න ඕනේ. ඉතින් පළවෙනියෙන්ම තමන් සහ තමන්ගේ පවුලේ අය එකතු වෙලා දවසකට අඩුම ගානේ මිනිත්තු 5ක් හොඳට හුස්ම ගන්න පුළුවන් නම් මේ ඕන කෙනෙකුට මේක ඉගෙන ගන්න පුළුවන්. යෝගා හුස්ම ගැනීම ක්‍රම තියෙනවා. ඒ කිසි දෙයක් ඕනේ නැහැ. සාමාන්‍ය විදියට හුස්ම ගන්න පුළුවන් නම් ඇත්තෙන්ම කොච්චර විශාල ශක්තියක් ලැබෙනවා. මේක ස්වභාවික දෙයක්. දැන් අපිට දුකක් හැදුනහම නැත්නම් තරහ ගියාම නැත්නම් ප්‍රශ්නයක් ඇති වුනහම කලබල වුනහම කවුරුත් කියන්නේ මොනවද, පොඩක් ඉන්න 10ට ගනින්න, හුස්මක් ගන්න, ටේක ඩීප් බ්‍රෙත්, එහෙම තමයි අපි කියන්නේ. ඒ කියන්නේ ඔක්සිජන් ටිකක් ඇඟට ගන්න. එක්සර්සයිස් කරනකොට, ජිම් එකකට ගියාම, එහෙම නැත්නම් ළමයි සෙල්ලම් කරනකොට මහන්සි වුනාම නැවතිලා හුස්මක් ගන්න. මිනිත්තුවක් දෙකක් හුස්ම ගන්න. ඒ කියන්නේ ඔක්සිජන් අරගෙන ඇඟට නවපන දෙන්න. ඉතින් ඒක නිසා කරුණා කරලා ඔක්සිජන් ඔළුවට ගන්න. පුළුවන් තරම් හොඳින් ඩීප් බ්‍රීදින් හොඳට හුස්ම ගන්න. කවුරුවත් හිතන්නේ කොච්චරක් මනසට ශක්තියක් මේකෙන් ලැබෙනවාද කියලා. තමන්ගේ මනසට ඔක්සිජන් ලැබුණහම අනිවාර්යෙන් මනස සම්පූර්ණයෙන්ම ප්‍රබෝධ වෙනවා. ප්‍රබෝධමත් මනසක් අනිවාර්යෙන්ම සුභවාදී වෙනවා. ඊළඟට සුභවාදී විදිහට හිතන්න. අපිට තියෙන දේ නැති දේ ගැන කියන්නේ ගොඩක් දෙනු ලෝකෙ හුඟ දෙනෙකුට රස්සාවල් නැති වෙලා තියෙනවා. නැත්තම් තමන්ගේ ආදායම 50%ක් නැති වෙලා තියෙනවා. ළමයින් ඉස්කෝල් නැති වෙලා තියෙනවා. ප්‍රශ්නවල ඉවරයක් නැහැ. නමුත් ඒව ගැන හිතන්නේ නැතුව අපිට ශක්තිය ලබා ගන්න පුළුවන් නම් අද දවස ගෙවන්න. උදේට නැගිටලා මම අද දවස කොහොම හරි සාර්ථකව, පුළුවන් තරම් සාර්ථකව මම අද දවස ගෙවන්නෙමි කියලා හිතන්න පුළුවන් නම් අද දවස පැන්නුවට පස්සේ ඊළඟට හෙට. ඉතින් මෙහෙම දැන් මෙහෙම තමයි අපි මාස 8ක් 10ක් දැන් ගත කළේ. 2020 ගත කළේ එහෙමයි. අපි කොහොමවත් ඇවිල්ලා ඉන්නවානේ මේ තත්ත්වෙන් තාමත්. ඉතින් ඒක නිසා සුභවාදීවට හිතලා දවස ගානේ 1 day at a time දවස ගානේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න බලන්න. තියෙන දේ කටයුතු කරන්න පුළුවන් හැටියට. බැරි දේවල් ගැන දුක් වෙන්නත් එපා, නැති දේවල් වලට අඬන්නත් එපා. තියෙන දේවල් වලින් අපි කොහොමද අද දවස ගෙවා ගන්නෙ? එච්චර මහන්සි වෙන්න එපා හෙට ගැන. අද දවස කොහොම හරි ගෙවා ගත්තොත් ඒකෙන් අපිට රුකුලක් ශක්තියක් සහ හැකියාවක් ලැබෙනවා හෙට දවසට මුහුණ දෙන්න. ඉතින් මේ සුභවාදී පණිවිඩයෙන් තමයි අපි අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මේ අලුත් නව වසරේ ආරම්භ කරන්නේ. ඉතින් අපි ඊළඟ සතියේ එනවා තවත් මේ වගේ විස්තර අරගෙන. මේ අමාරු කාලේ, ප්‍රශ්න තියෙන කාලේ, මේ පරිසරයෙන්, මේ වෙච්ච දෙයින් තියෙන තත්ත්වෙන් අපි කොහොමද අපේ ජීවිතය පුළුවන් තරම් සාර්ථක කරගන්න ප්‍රයෝජන ගන්න. ඒක තමයි අපේ පරමාර්ථය. බොහොම ස්තුතියි.
Thank you.